Daddy. අද දෙසැම්බර් 24. අද දුමි දුගේ බර්ත්ඩේ එක. ඉතින් හැමෝම අපේ පවුලේ බර්ත්ඩේ පාටි එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි පොඩි පාටි එකක් පවුලේ අය විතරක් සූදානම් කරලා තියෙනවා. තාම හස්බන්ඩ් දන්නේ නැහැ මොකද්ද අපි අර කරන්න යන්නේ කියලා. ඉතින් ඕගලන්ට පස්සේ බලාගන්න පුළුවන් මම බර්ත්ඩේ කේක් එක මොන තීම් එකෙන්ද කරේ කියලා. හැබැයි ඕගලන්ට හිතා ගන්න පුළුවන් ඇති අපි ඇඳලා තියෙන්නේ බ්ලැක්. බ්ලැක් තමයි තීම් එක. ඉතින් පොඩි ඩෙකරේෂන්ස් වගේ කුත් කරා. ඒවත් ඔක්කොම කළු පාට සුදු පාට වගේ දේවල් වලින් තමයි කරේ. ඉතින් අද ඉතින් පොඩියට කෑම මොනවා හරි හදලා ඩිනර් එක හැමෝම එකට ගන්න තමයි ඉතින් ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් මම අද හැදුවා පීසා දෙකක් හැදුවා ඇත්තටම අපේ අම්මි වෙජිටේරියන්. ඉතින් වෙජිටේරියන් පීසා එකකුයි චිකන් පීසා එකකුයි දෙකක්ම හැදුවා. ඉතින් කේක් එක නම් ඕඩර් කරලා ගෙනාවා. ඉතින් පොඩක් අමුතු විදිහේ බර්ත්ඩේ කේක් එකක්. ඉතින් ඔයගොල්ලෝ පහගෙන පුළුවන්. ඉතින් ලොකු දෙයක් නෑ. ඉතින් පොඩියට සෙලිබ්‍රේට් කරන්න තමයි අද දවසේ අපි සූදානම් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හැමෝම ආදරෙන් අපේ මේ පොඩි බර්ත්ඩේ පාටි එකට පිළිගන්නවා. එතකොට කියන්න තියෙන්නේ ඉතින් චැනල් එකේ ඉන්න ඕගොල්ලෝ ඒ කියන්නේ අපේ ජර්නි එකත් එක්ක දැනට එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් හැමදාම වගේ පිළිගන්නවා. අපි ගොඩාක් කැමති අපිත් එක්ක අපේ ජර්නි එකත් එක්ක මේ විදියට එකතු වෙලා ඉන්න එකට දිගින් දිගටම රැඳී ඉන්න කියලාත් කියනවා. ඒ විතරක් නෙමෙයි ඔයා කවුරු හරි මගේ චැනල් එකට දැන් අලුතෙන් නම් එකතු වෙලා තියෙන්නේ. ඉතින් හැමෝටම ආදරෙන් කියනවා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම්. ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ එන්ජොයි කරා නම් වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න. ඒ වගේම මම කැමති ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන මොන වගේ වීඩියෝස්ද කියලා දැනගන්න. ඉතින් ඒවත් පල්ලෙහා කමෙන්ට් කරගෙන යන්න දිගටම. ඒ වගේම අපේ සෝෂල් මීඩියා චැනල්ස් තියෙනවා ට්වින් වම් ඩෑරි Facebook, Instagram, TikTok ඒවත් එක්ක ජොයින් වෙන්න කියලා කියන ගමන්. ඉතින් හැමෝටම ආදරේ අපේ YouTube ෆැමිලි එකට මේ ජර්නි එකත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලත් එක්ක අපි දැන් ලෑස්ති වෙන්නේ මගේ හස්බන්ඩ්ගේ දුමිදුගේ බර්ත්ඩේ එක කොහොමද අද දවසේ අපි සෙලිබ්‍රේට් කරේ කියලා බලන්න. එහෙනම් අපි පරක් වෙන්නේ නැතිව වීඩියෝ එක පටන් ගමු අපේ මේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක. මම කිව්ව විදියට මම පීසා වර්ග දෙකක් හදනවා. එකක් වෙජිටේරියන් පීසා එකක් අනිත් එක චිකන් පීසා එකක්. ඉතින් චිකන් එක මුලින්ම අපි ලෑස්ති කරගන්න ඕනේ. චිකන් එක මේ විදියට පොඩියට කෑලි කපලා ඒකට ලුණු ටිකක්, කම්මිරිස් ටිකක්, චිලි පවුඩර් ටිකක්, ටොමැටෝ සෝස් ටිකක් දාලා හොඳට අත ගාලා පැය භාගයක් විතර තියන්න ඕන ෆ්‍රයි කරන්න කලින්. ඉතින් මෙතනදී චිලි පවුඩර් පාවිච්චි කරනකොට ඕගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට සැර වැඩියෙන් ඕනනම් ඒ විදියට අඩුවෙන් ඕනනම් ඒ විදියට දාලා තමන්ගේ රසට අනුව චිලි පවුඩර් දාගන්න ඕන. ඉතින් ටොමැටෝ සෝස් දාන එක ගොඩක් වැදගත් මේ වගේ චිකන් පීසා එකක් හදනකොට. මේ විදිහට භාජනයකට ඔලිව් ඔයිල් ටිකක් දාලා අර කලින් සූදානම් කරගත්ත චිකන් කැබලි ටික මේ විදිහට ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක වැඩි වෙලාවක් යන වැඩක් නෙමෙයි. ඉක්මනටම චිකන් ටික මෙතන ෆ්‍රයි කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන පාවිච්චි කරේ ඔලිව් ඔයිල්. ඕගොල්ලන්ට කැමති ඔයිල් එකක් මෙතන යූස් කරන්න පුළුවන්. Thank you.
මෙතන මම කරන්නේ චිකන් පීසා එකට අවශ්‍ය වෙන එළවලු වර්ග ටික සූදානම් කරගන්න එක. ඇත්තට මෙතන පීසා වර්ග දෙකටම මේලෝලු තමයි මම පාවිච්චි කරන්නේ. මෙතන මම මෂරූම් ඕගලට පේන නැති මම කපා ගන්නවා. මෙතන බටන් මෂරූම් තමයි මම පාවිච්චි කරන්නේ. එතකොට ඊට අමතරව බෙල් පෙපර්ස් කලර්ස් තුනකින් ගත්තා. ලුණු ගත්තා. ඊට අමතරව තක්කාලි මම චෙරි ටොමැටෝස් පාවිච්චි කරා මොකද ඒක පීසකට දැම්මම ඒක ලස්සනට තියෙන නිසා ඊට අමතරව මම අන්නාසි ගෙඩියක් ගත්තා අන්නාසි කැබලි කීපයක්ත් මේකට දාගන්න ඕන නිසා ඇත්තට මෙතන හොඳට ඉදුණු අන්නාසි ගන්නවා නම් ගොඩක් රස වෙනවා පීසා එක මම පීසා බේස් එක කඩෙන් ගත්තා. ඇත්තට මට අද දවසේ වෙලා තිබුණේ නැති නිසා පීසා බේස් එක කඩෙන් අරගෙන ඒකට තමයි මට ඕන එළවලු ටික, චිකන් මේ හැම දෙයක්ම දාගත්තේ. මෙතන පීසා බේස් එක තැටියට දැම්මට පස්සේ අපි මුලින්ම කරන්න ඕන පීසා සෝස් එක මෙතන හොඳට අතුර ගන්න එක. මම මේකට මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරා. මොකද එතකොට පීසා බේස් එකේ හොඳට පීසා සෝස් එක තවර ගන්න පුළුවන් නිසා. පීසා සෝස් එක දාගත්තට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ මොසරෙලා චීස් ටිකක් මේ තැටියට දාගන්න එක. මොසරෙලා චීස් අපි අවසානයේදී දාගන්නවා. මෙතනත් ටිකක් මොසරෙලා චීස් දාගන්නවා. ඒකට හේතුව මම කැමති ගොඩක් මේ පීසා එක ඇදෙන ගතිය තියෙනවා. ඉතින් මේ චීස් එක ඇදෙන ගතිය ගන්න මම මුලින්මත් මොසරෙලා චීස් ටිකක් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අර කපාගත්ත එළවලු ටික පිළිවෙලට ලස්සනට මේ විදිහට අතුර ගන්න එක. ඉතින් බෙල් පෙපර්ස් කලර්ස් තුනකින් මම ගත්තා මෂරූම්, ලුණු, අන්නාසි මේ හැම දෙයක්ම ලස්සනට පිළිවෙලට පීසා එක උඩින් දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතන ගොඩාක් මෙලෝර දාගන්න හොඳ නැහැ. මොකද එහෙම වුණොත් මේ පීසා එක කපා ගන්න අමාරු වෙනවා. එළවලු දාගත්තට පස්සේ පීසා එකට මම චෙඩා චීස් කැබලි කිහිපයකුත් දැම්මා. මොකද ඒක අවශ්‍යම දෙයක් නෙමෙයි. නමුත් පීසා එකේ අර රස වැඩි වෙන්න තමයි චෙඩා චීස් ටිකක් මේ විදිහට මම දාගත්තේ. ඉතින් මේ අන්තිමට ආපහු මම මොසරෙල්ලා චීස් නුත් දාගන්නවා. මොකද ඇදෙන ගතිය වැඩි කරගන්න අවශ්‍ය නිසා පීසා එකේ. පීසා එක මේ විදිහට සකස් කරගත්තට පස්සේ මීට ටික වෙලාවකට කලින් විනාඩි 20කට විතර කලින් අවන් එක අපි ප්‍රී හීට් කරගන්න ඕන සෙන්ටිග්‍රේඩ් අංශක 180ට වගේ. ඊට පස්සේ පීසා එක අවන් එකට දාලා සාමාන්‍ය විනාඩි 20ත් පැය භාගයක් විතර ඇතුළත ඕගලොන්ට මේ පීසා එක හදාගන්න පුළුවන්. ඉතින් උෂ්ණත්වය අවන් එකෙන් අවන් එකට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට විනාඩි 20ත් පැය භාගයක් අතර කාලයක් තමයි මේ විදිහේ පීසා එකක් හදාගන්න ගත වෙන්නේ. දැන් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන වෙලාව. ඉතින් අපි මේ වෙලාවේ
අපේ නත්තල් ගහ කලිම සරසලා තිබුණා. ඉතින් ඒකත් ඉතින් ගොඩක් ලස්සනට තිබුණා ඉදා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන වෙලාවේ. ඒ වගේම අපි තීම් එක විදියට ජැක් ඩැනියල්ස් විස්කිය බ්‍රෑන්ඩ් තීම් එක තමයි පාවිච්චි කරේ. ඉතින් මෙතන ගොඩක් බ්‍රවුන් කලර් එකයි බ්ලැක් කලර් එකයි යන නිසා අපි හිතුවා එදාට බ්ලැක් කලර් එක ඇඳුත් හොඳයි කියලා හැමෝම. ඉතින් මේ විදියට පොඩි ඩෙකරේෂන් එකක් කරලා ඉතින් අපි පවුලේ කට්ටිය එකතු වෙලා හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක මේ විදියට තමයි සෙලිබ්‍රේට් කරේ. අපි අද දවස කොහොමද ගත කරේ කියලා ඉතින් මේක අපේ තවත් ලයිෆ් ස්ටයිල් වීඩියෝ එකක් ඔයාලා දැක්කේ. ඉතින් අපි හදන්නේ මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම channel එකට අලුත් නම් subscribe කරන්න, අපේ social media channel එකත් එක්ක join කියලා ආයෙත් මතක් කරන ගමන් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තු වෙයි. අපි ඔයාලගෙන් දැන් සමු ගන්නවා. ගිහිල්ලා එන්න ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. Bye-bye.